ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔබ මේ එකතු වී සිටින්නේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි අද අපි කතා කරන්න යන්නේ ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂයයි 13 ශ්‍රේණියේ 3 වන නිපුණතාවය වන ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදයේ 6 වන නිපුණතා මට්ටම වන කාරකාත්මක වර්ධක සම්බන්ධව සාකච්ඡා කිරීමටයි කාරකාත්මක වර්ධක මේ කාරකාත්මක වර්ධක කියන්නේ ට්‍රාන්සිස්ටර් විශාල සංඛ්‍යාවක් ඉතාමත් සංකීර්ණ පරිපථයක් විදිහට සකස් කරලා වර්ධක පරිපථයක් සකස් කරලා මේ වර්ධක පරිපථයේ ඉතාමත් කුඩා ඇසුරුමක ඇසුරුම් ගත කරලා නිෂ්පාදනය කරපු උපාංගයක් මේ කාරකාත්මක වර්ධක ඉතාමත් උසස් ගුණාංග වලින් යුත් වර්ධක පරිපථ නිෂ්පාදනයට බොහෝසෙයින් භාවිත කරන්න පුළුවන් ඒ වගේම මේ කාරකාත්මක වර්ධක අපිට විවිධ සංවේදක සඳහා ඉතාමත් පහසුවෙන් භාවිත කරන්න පුළුවන් මේ කාරකාත්මක වර්ධක ඉතාමත් කුඩාවට නිෂ්පාදනය කරලා තින්නේ මේ කුඩාවට නිෂ්පාදනය කරලා තින්න නිසා අපිට මේ කාරකාත්මක වර්ධක ඉතාමත් පහසුවෙන් අපේ ප්‍රායෝගික වැඩ සඳහා භාවිත කරන්න පුළුවන් මේ කාරකාත්මක වර්ධක භාවිතයෙන් අපිට උසස් ගුණාංගයෙන් යුත් වර්ධක පරිපථ ඒ වගේම සංවේදක සඳහා මේක යොදා ගන්න පුළුවන් කාරකාත්මක වර්ධක ගැන කතා කරන්න කලින් අපි බලමු සංග්‍රහිත පරිපථ කියන්නේ මොකක්ද කියලා. සංග්‍රහිත පරිපථ කියන්නේ ඔබ දන්නවා IC. IC කියවම ඔබ සියලු දෑම දන්නවා. මේ සංග්‍රහිත පරිපථයක් ඇතුලේ ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ, ඒ වගේම ප්‍රතිරෝධක විශාල සංඛ්‍යාවක් අන්තර්ගත කරලා ඉතාමත් සංකීර්ණ පරිපථ නිපදවලා තිනවා ඉතාමත් කුඩා ප්‍රමාණයට. මේ සංකීර්ණ පරිපථ ඉතාමත් කුඩා ඇසුරුමක ඇසුරුම් ගත කරලා මේ IC වර්ග නිපදවලා තිනවා. විවිධ වර්ගයේ IC අපිට වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන්. අපේ අවශ්‍යතාවයට ගැලපෙන විවිධාකාර IC වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන්. එතන මේ කාරකාත්මක වර්ධක කියන්නේ මේ වගේ IC එකක්. මේ IC එක ඇතුලේ ඉතාමත් කුඩා ප්‍රමාණයට නිපදවපු ට්‍රාන්සිස්ටර් විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ කාරකාත්මක වර්ධකයේ ප්‍රධානයන් දෙකක් තියෙනවා. එක් ප්‍රධානයක් තමයි අපවර්තක ප්‍රධානය, අනිත් එක අපවර්තක නෝන ප්‍රධානය. ඒ වගේම මෙහි විශාල වෝල්ටීය තාලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාරකාත්මක වර්ධක ඉතා විශාල සංඛ්‍යාත පරාසයක් වර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව සරල ධාරාවක් පවා මේකට වර්ධනය කිරීමේ හැකියාවක් පවතිනවා. මෙම කාරකාත්මක වර්ධකවල ප්‍රධාන අග්‍රයන් වල ප්‍රධාන සම්බාධනය ඉතාමත් විශාලයි. අපි දන්නවා හොඳ උසස් ගුණාංගයන්ගෙන් යුත් වර්ධකවල අපි දන්නවා ප්‍රධාන සම්බාධනය ඉතාමත් විශාල වෙන්න ඕන. ඒ කියන්නේ මේකට අපි යම්කිසි මයික්‍රොෆෝනයක් හරි වෙනත් උපාංගයක් සම්බන්ධ කරොතින් මෙයින් ධාරාව ලබා ගන්නවා නම් මේ අපි සම්බන්ධ කර උපාංගය එහි වෝල්ටීතාවයේ අඩු වීමක් සිද්ධ වෙනවා. මෙලෙස ප්‍රධාන අග්‍රවල ප්‍රධාන සම්බාධනය අධික වීමෙන් අපි සම්බන්ධ කරන උපාංගයේ ධාරාව ගන්න ඉතාමත් අඩුවෙන් අඩු ධාරාවක් ලබා ගන්නකොට අපේ උපාංගයේ තියෙන වෝල්ටීතාවය ගොඩක් විචලනයක් වෙන්නේ නැහැ. මේ වගේ අපි වර්ධක පරිපථයක් සකස් කිරීමේදී මේ ප්‍රධාන සම්බාධනය කියන එක ඉතාමත් වැදගත්. ඒ වගේම මේ කාරකාත්මක වර්ධකවල අපිට ප්‍රතිරෝධ කිහිපයක් සම්බන්ධ කරලා උසස් ගුණාංගයන්ගෙන් යුත් වර්ධක පරිපථ නිපදවා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම මේ රූපසරාණෙන් දැක්වෙන්නේ කාරකාත්මක වර්ධකයක සංකේතය. මෙහි ඔබට පෙන්눔 කරනවා මේ අග්‍රවලින් පෙන්වන්නේ මෙහි ජව සැපයුම් අග්‍ර. අපි දන්නවා ඕනම පරිපථයකට ක්‍රියාත්මක වෙන්න ජව සැපයුමක් අවශ්‍යයි. මේ ජව සැපයුම ලබා දෙන්නේ මෙන්න මේ අග්‍ර දෙකෙන්. මේ කාරකාත්මක වර්ධක වලට අපි ජව සැපයුම ලබා දෙනකොට අපි ලබා දෙන්න ඕන මෙයාට දිත්ත සැපයුම. ඔබ දන්නවා දිත්ත සැපයුමක් කියන්නේ මීට කලින් පාඩම් වල ඉගෙනගෙන ඇති දිත්ත සැපයුමකදී අග්‍ර තුනක් භාවිතා වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ජව සැපයුම් වල අග්‍ර දෙකයි ධන සහ ඍණ. නමුත් මේ දිත්ත සැපයුමේදී අග්‍ර තුනක් භාවිතා වෙනවා. එක් අග්‍රය භූගත. එහෙම නැත්නම් වෝල්ටීතාවයේ බිඳුව ලෙස අපි සලකනවා. මේ භූගත අග්‍රයට සාපේක්ෂව එක් අග්‍රයක් ධන වෝල්ටීතාවයකුත් අනිත් අග්‍රය ඍණ වෝල්ටීතාවයකුත් පවතිනවා. මේවට අපි කියනවා දිත්ත සැපයුමක් කියලා. මේ වගේ සැපයුමක් තමයි අපි මේ කාරකාත්මක වර්ධක වලට ලබා දෙන්න ඕන. ඒ වගේම
මේ ලැබෙන ප්‍රතිදානය ලබා ගන්න අග්‍රයක් තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රතිදාන අග්‍රය. මේ ප්‍රතිදාන අග්‍රයෙන් තමයි අපිට අවශ්‍ය මේ වර්ධකේ මගින් වර්ධනය වූ සංඥාව බාහිරට ලබා දෙන්නේ. ඒ වගේම මේකේ තියෙන ප්‍රධාන අග්‍ර දෙකක්. පළවෙනි ප්‍රධාන අග්‍රයට අපි කියනවා අපවර්තක ප්‍රධාන අග්‍රය. මේකෙදි ඍණ ලකුණක් භාවිතා වෙනවා. මේ ඍණ ලකුණ යොදලා තින්නේ මේ අපවර්තක ප්‍රධාන අග්‍රයට. ඒ වගේම ධන ලකුණෙන් පෙන්නනවා. ඒකට අපි කියනවා අපවර්තක නොවන ප්‍රධාන අග්‍රය. දැන් ඔබ දැක්ක මේ කාර්කාත්මක වර්ධකයක අග්‍ර ටික කොහොමද පිහිටන්නේ කියලා. ප්‍රධානයන් දෙකක් පවතිනවා. අපවර්තක ප්‍රධානය සහ අපවර්තක නොවන ප්‍රධානය කියලා. ඊළඟට අපි බලමු මේ ප්‍රතිදාන අග්‍රය කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිදාන අග්‍රයෙන් කරන්නේ අපේ මේ වර්ධකයෙන් ලබා දෙන සංඥාව බාහිර උපාංගයකට, එහෙම නැත්නම් බාහිර පරිපථයකට ලබා දෙන්න තීන අග්‍රය තමයි මේ ප්‍රතිදාන අග්‍රය කියලා හඳුන්වන්නේ. ඒ වගේම ප්‍රධාන අග්‍රය කියන්නේ මේකට සංඥාවක් ලබා ගන්න මේ ප්‍රධාන අග්‍රය. ප්‍රධාන අග්‍ර දෙකක් අපි දැක්කා. අපවර්තක නොවන ප්‍රධානයයි අපවර්තක ප්‍රධානය කියලා ප්‍රධාන අග්‍ර දෙකක් අපි සාකච්ඡා කරා. ඊළඟ මේ අපවර්තක නොවන ප්‍රධානය ගැන කතා කරොත් මේ අපවර්තක නොවන ප්‍රධානයට අපි යම් වෝල්ටීතාවයක් ලබා දුන්නොත් ඒ වෝල්ටීතාවය ධන හෝරින වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. අපි ප්‍රධානය කරන්නේ ධන වෝල්ටීතාවයක් නම් ප්‍රතිදානය වෙන්නේ ධන වෝල්ටීතාවයක්. අපි ඍණ වෝල්ටීතාවය ලබා දුන්නොත් ප්‍රතිදානය වෙන්නේ ඍණ වෝල්ටීතාවයක්. ඒ වගේම අපි මේකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දුන්නොත් එහි දිශාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා ප්‍රත්‍යාවර්ත ධාරාවේ කිසිදු වෙනසකින් තොරව ප්‍රතිදානය ලබා දෙනවා. මේ කතන්දරය අපි පැහැදිලි කරමු. මම මෙතන පෙන්නලා තිනවා මෙයාට ලබා දෙන ප්‍රධාන සංඥාව සහ ලැබෙන ප්‍රතිදාන සංඥාව මොන වගේද කියලා. අපි ඉස්සෙල්ලා මෙයාගේ ධන අග්‍රය, එහෙම නැත්නම් මේකට අපි කියනවා අපවර්තක නොවන අග්‍රය. අපවර්තක නොවන අග්‍රයට අපි අඳිනවා ධන වෝල්ටීතාවයක්. ඒතර මෙයාගේ අවුට්පුට් එක විදිහට ලැබෙනවා ධන වෝල්ටීතාවයක්. ඒ වගේම මෙයාට ඍණ වෝල්ටීතාවයක් දුන්නොත් මේක ප්‍රතිදාන විදිහට අපිට ලැබෙනවා ඍණ වෝල්ටීතාවයක්. ඒ වගේම මෙයාට මන් දෙනවා සයිනාකාර තරංගයක්. එතකොට මෙයාට සයිනාකාර තරංගයක් ලබා දුන්නම ප්‍රතිදාන විදිහට ලැබෙන සයිනාකාර තරංගයක්. ඔබට පේනවා අපි ප්‍රධාන වෙත ලබා දුන් සයින් තරංගයට සමානම එකක් තමයි ප්‍රතිදාන විදිහට ලැබෙ දෙන්නේ. නමුත් උස විතරක් වෙනස් වෙලා තියෙනවා. අනිත් ගුණාංග ඒ විදිහටම පවතිනවා. ඒ කියන්නේ මේකේ අපිට හඳුන්වන්න පුළුවන් කලා වෙනස බිඳුවයි කියලා. කලා වෙනසක් නැති නිසා තමයි අපි දීපු සංඥාව ඒ විදිහටම විශාලත්වයේ පමණක් වැඩි වෙලා ප්‍රතිදානය ලැබුණේ. ඊළඟ අපවර්තක ප්‍රධානය. අපවර්තක ප්‍රධානයේදී වෙන්නේ අපි ධන වෝල්ටීතාවයක් ලබා දුන්නොත් ඒක ප්‍රතිදානය විදිහට ලැබෙන්නේ ඍණ වෝල්ටීතාවයක් කියලා. ඒ වගේම ඍණ වෝල්ටීතාවයක් දුන්නොත් ඒක ප්‍රතිදානය විදිහට ලැබෙන්නේ ධන වෝල්ටීතාවයක්. අපි මේකට සයින් තරංගයක් ලබා දුන්නොත් මේ සයින් තරංගය ප්‍රතිදානය විදිහට ලැබෙන්නේ මෙයාගේ ප්‍රතිවර්ත තරංගයක් විදිහට තමයි අපිට ප්‍රතිදානය ලැබෙන්නේ. මම මේක තවත් විස්තර කරන්නම්. අපි මේ කාර්කාත්මක වර්ධකයට මන් දෙනවා මේකේ ඍණ ප්‍රදානය. ඒ කියන්නේ මෙයාට අපි කියනවා අපවර්තක අග්‍රය. අපවර්තක අග්‍රයට ධන වෝල්ටීතාවය ලබා දෙනවා. ඒතර ප්‍රතිදානය විදිහට මට ලැබෙනවා ඍණ වෝල්ටීතාවයක්. ඒ වගේම ප්‍රදානය විදිහට මන් දෙනවා ඍණ වෝල්ටීතාවයක්. ප්‍රතිදානය විදිහට ලැබෙනවා ධන වෝල්ටීතාවයක්. මම මේකට සයින් තරංගයක් ලබා දෙනවා. සයිනාකාර තරංගයක් ලබා දුන්නම ප්‍රතිදානය විදිහට ලැබෙනවා සයින් තරංගය. නමුත් අපි ලබා දුන්නු තරංගයම නෙමෙයි ප්‍රතිදානය විදිහට ලැබෙන්නේ. උස වෙනස් වෙනවා. ඊට අමතරව මෙයාගේ කලාවත් වෙනස් වෙලා. මේකෙදි කලාව අංශ 180කින් වෙනස් වෙනවා. ඔබට පේනවා අපි ප්‍රදානය කරපු තරංගය ප්‍රතිවර්ත වෙලා තමයි ප්‍රතිදානය විදිහට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේකට අපි කියනවා කලාව වෙනස 180යි. දැන් අපි දැක්කා මේ අපවර්තක අග්‍රයට යම් වෝල්ටීතාවයක් ලබා දුන්නම මේක පැත්ත මාරු වෙලා තමයි ප්‍රතිදානය ලැබෙන්නේ. ඊළඟ අපි කතා කරමු මේ කාරකාත්මක වර්ධකයක තියෙන ගුණාංග මොනවාද කියලා. පළවෙනි ගුණාංගය තමයි මෙයාගේ ප්‍රධාන සම්බාධනයේ අනන්තයක්. ඔබ දන්නවා ප්‍රධාන සම්බාධනයේ අනන්තයක් කියන කතන්දරේ අපේ උසස් ගුණාංගයෙන් යුත් වර්ධක පරිපථවල අත්‍යවශ්‍ය කාරණයක්. මේ ප්‍රධාන සම්බාධනයේ වැඩි වීම වර්ධක පරිපථයකට අත්‍යවශ්‍ය
සාධකයක්. ඒ වගේම මෙයාගේ ප්‍රතිදාන සම්බාධනේ ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ඔබ දැකලා ඇති ස්පීකරයක් ගත්තොත් මේ ස්පීකරේ ගහලා තිනවා 8 ohm 6 ohm 4 ohm කියලා යම් අගයක් සටහන් කරලා තිනවා. මේ අගෙන් කියන්නේ මෙන්න මේ සම්බාධනේ මේ උපාංගයේ තියෙන සම්බාධනේ. ඒ කියන්නේ ප්‍රතිදානයට අපි සම්බන්ධ කරන උපාංගවල සම්බාධනේ අඩුයි. එහෙනම් අපේ වර්ධක පරිපථයේ ප්‍රතිදාන සම්බාධනේ ගොඩක් අඩු වෙන්න ඕන. මේ කාරකාත්මක වර්ධකවල මේ ගුණාංගය තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිදාන සම්බාධනේ ගොඩක් අඩුයි. ඒ වගේම කලාප පළල අතිවිශාලයි. කලාප පළල කියන්නේ මෙයාට වර්ධනය කරන්න පුළුවන් සංඛ්‍යාත පරාසය. මෙයාට සරල ධාරාවක් පවා වර්ධනය කරන්න පුළුවන්. සරල ධාරාවක් කියලා අපි හඳුන්වන්නේ සංඛ්‍යාතයේ බිඳුවක් වන තරංගය. එහෙනම් සංඛ්‍යාතයේ බිඳුවේ ඉඳන් සංඛ්‍යාතයේ අනන්තයක් දක්වා මෙයාට වර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. ඔබ දන්නවා අපි භාවිතා කරන සාමාන්‍ය ශ්‍රව්‍ය වර්ධකවල භාවිතා කරන්නේ අපි හර්ට්ස් 20 ඉඳන් කිලෝ හර්ට්ස් 20 වෙනකම්. මේ සංඛ්‍යාත පරාසය අපි භාවිතා කරන්නේ මොකද අපිට ඇහෙන්නේ මේ සංඛ්‍යාත පරාසය නිසා. නමුත් මෙම වර්ධකේ අපිට ඕනෑම සංඛ්‍යාතයක් වර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. මේක ඉතාමත් හොඳ ගුණාංගයක්. ඒ වගේම මෙම කාරකාත්මක වර්ධකේ විවෘත පුඩු වෝල්ටේජාලාභය අනන්තයක්. ඒ කියන්නේ මෙයාට අතිවිශාල වෝල්ටේජා වර්ධනයක් ලබා ගන්න පුළුවන්. මේකත් මේකේ තියෙන හොඳ ගුණාංගයක්. ඊළඟට අපි බලමු මේ කාරකාත්මක වර්ධක ගැන කතා කරද්දී භාවිතා වෙන මේ ස්වර්ණමය නීතිය නීති දෙකක් භාවිතා වෙනවා. ඒයින් ස්වර්ණමය නීති එක ගැන කතා කරොතින් මේ කාරකාත්මක වර්ධකයක රේඛීය පරාසයේ ක්‍රියාත්මක වෙන විට ප්‍රධාන අග්‍රයන් අතර වෝල්ටේජතාව වෙනස බිඳුවක් එනවා. ඒ කියන්නේ ප්‍රධාන අග්‍ර දෙක අතර වෝල්ටේජතාව වෙනස ඉතාමත් අඩු වගයක්. මේක සමහරට මයික්‍රෝ වෝල්ට් ගණනක් වෙන්න පුළුවන්. මයික්‍රෝ වෝල්ට් ගණනක වෙනසකට මෙයා ප්‍රතිචාර දක්වනවා. දෙවෙනි නීතිය තමයි කාරකාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍ර තුලට ගමන් කරන ධාරාව ශුන්‍යයක් වෙනවා. ඒ කියන්නේ ඇතුළට ධාරාවක් ගන්නෙම නැහැ. එහෙනම් මෙයා වෝල්ටේජතාවයෙන් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මෙයාට ධාරාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ දන්නවා ට්‍රාන්සිස්ටර් වර්ධක පරිපථවලදී එයා ධාරාවක් ලබා ගන්නවා. නමුත් මේ කාරකාත්මක වර්ධකවලදී එයා ධාරාවක් ඇතුළට ගන්නෙ නැහැ. එයාට වෝල්ටේජතාවයක් තිබ්බොත් ඇති එයා ප්‍රතිදානයක් ලබා දෙනවා. ඒ වගේම දුවේ පුතේ අපි දැන් බලමු මේ කාරකාත්මක වර්ධකයක ප්‍රධානයේ වෙත අපේ සපයන වෝල්ටේජතාවයත් එක්ක ප්‍රතිදානයේ වෝල්ටේජතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේකට අපි කියනවා කාරකාත්මක වර්ධකයක ලාක්ෂණික වක්‍ර කියලා. මේ වක්‍රයෙන් පෙන්눔 කරනවා මේ රේඛීය ප්‍රදේශය ඔබට නම් කරලා තිනවා. මේ රේඛීය ප්‍රදේශය කියන්නේ මේ කාරකාත්මක වර්ධකය වර්ධකයක් විදිහට භාවිතා වෙන්නේ මෙන්න මේ ප්‍රදේශය තුලදී. මේක ගොඩක් විශාලව පෙන්නුවට මේ පරාසය ඉතාමත් කුඩා අගයක්. මොකද අග්‍ර දෙක අතර වෝල්ටේජ වෙනස කුඩා අගයකින් වෙනස් වෙච්ච ගමන් එයාගේ ප්‍රතිදානය විශාල විදියට වැඩි වෙනවා. ඔබ දන්නවා ඒකේ වෝල්ටේජ ලාභය අනන්තයක්. ඔබට පෙනේ යනවා මෙන්න මේ රේඛීය ප්‍රදේශය ඉතාමත් කුඩා අගයක්. මේ කුඩා බව නිසා අපි කුඩා සංඥාවක් දීපු ගමන් මෙයා රේඛීය ප්‍රදේශයේ නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. එයා කෙලින්ම යනවා සන්තුෘප්ත ප්‍රදේශයට. ඒ කියන්නේ යාගේ වර්ධනය අනන්තයක් වෙනවා. අනන්තයක් වුණාට අපි දන්නවා අපි මේ කාරකාත්මක වර්ධකයට සපයන්නේ වෝල්ට් යම්කිසි සීමිත ප්‍රමාණයක්. අපි තමයි වෝල්ට් 10ක් සපයනවා කියලා. එහෙනම් මේ වෝල්ට් 10ට වඩා ප්‍රතිදානය වැඩි වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ සන්තුෘප්ත ප්‍රදේශයට මෙයා ක්ෂණිකව ගමන් කරනවා. ඒ නිසා මේ වර්ධකයක් විදිහට මේක සාමාන්‍ය අවස්ථාවේදී භාවිතා කිරීම ඉතාමත් අපහසුයි. ඒ වගේම ට්‍රාන්සිස්ටරයක් වගේමයි මෙයාට සන්තුෘප්ත ප්‍රදේශ කියලා ප්‍රදේශයකුත් තියෙනවා. ඒ කියන්නේ මෙයා ට්‍රාන්සිස්ටරේ ස්විච් ඔන් වෙනවා වගේ මෙයාත් කෙලින්ම ඔන් අවස්ථාවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිදානය කෙලින්ම සැපයුම් විභවයට සමාන වෙනවා. මෙතනදී ධන සැපයුමට සමාන වෙලා තිනවා. ඒ වගේම අනිත් පැත්තට යනකොට ඍණ සැපයුමට සමාන වෙලා තිනවා. මෙන්න මේ කලාප තුනේ තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට බලමු දුවේ පුතේ මේ කාරකාත්මක වර්ධකයක් මොන වගේද කියලා. මෙන්න මේ වගේ IC එකක් තමයි කාරකාත්මක වර්ධකයක් කියන්නේ. මෙන්න මේ වගේ කුඩා IC එකක්. මේ කුඩා IC එකේ අග්‍ර තිනවා ඔබට පේනවා හතරක්. ඒ වගේම අනිත් පැත්තෙන් තියෙනවා තව අග්‍ර හතරක්. එහෙනම් අග්‍ර 8යි. අපි මේ IC එක භාවිතා කරනකොට දැනගත යුතු කාරණා තමයි මේ අග්‍රවලට
යොදන අංකය අපි දැනගන්න වෙනවා. මොකද අංක කිරීමක් තියෙනවා. මේ අංක කිරීම අපි දැනගන්න ඕන. මේ IC එකට භාවිතා කරන අංකය තමයි 741. 741 කියන IC එක තමයි අපි මේ භාවිතා කරන්නේ. මොකද මේක තමයි ජනප්‍රියම කාරකාත්මක වර්ධක IC එක වෙන්නේ. තව විවිධ අංක වලින් කාරකාත්මක වර්ධක තියෙනවා. නමුත් අපි බහුලවම භාවිතා කරන්නේ මෙන්න මේ 741 කියන IC එක. මේක ඉස්සරහට යම් යම් අකුරු එන්න පුළුවන්. දැන් මේ තියෙන IC එකේ පෙන්නනවා LM741. ඒ ඉස්සරහට එන අකුරු වලින් කියන්නේ නිෂ්පාදකයාගේ විවිධ කාරණා. ඒතොර LM741 SN741 මේ විදිහට විවිධ අංක වලින් මේ IC එක ලබා ගන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ මේ 741 පමණයි. අපි බලමු මේකේ කොහොමද අග්‍ර අංක කරන්න කියලා. ඔබ දන්නවා මේ IC එකේ මෙන්න මෙතන පේනවා කුඩා අර්ධ කවයක්. මේ අර්ධ කවයේ තියෙන පැත්ත අපේ වම් පැත්තට ගත්තම එතනම තියෙනවා පොඩි තිතක්. මේ තිත ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් කුඩා IC එකක් ගත්තොත්. ඒ තිත ළඟම තියෙන අග්‍රයට අපි දෙනවා අංක 1. මෙයා එනං අංක 1 වෙනවා. ඊළඟ අග්‍රය අංක 2 විදිහට නම් කරනවා. ඊළඟ අග්‍රය 3, ඊළඟ අග්‍රය 4. ඊළඟට පස්වෙනි අග්‍රය එන්නේ මේ 4ත් එක්කම අනිත් පැත්තේ තියෙන අග්‍රය. ඒක අපි 5 කියලා නම් කරනවා. ඒ වගේම 6, 7, 8. මේ විදිහට අපි මෙහි අග්‍ර නම් කිරීම සිද්ධ කරනවා. දැන් අපි කතා කරේ මේ කාරකාත්මක වර්ධකය IC එකක් හඳුන ගන්න විදිය. අපි බලමු මේ IC එක ඇතුලේ කොහොමද මේ සංකේතය සටහන් කරලා තින්නේ කියලා. මේ පෙන්වන්නේ කාරකාත්මක වර්ධකයක දත්ත සටහනක්. එහෙම නැත්නම් data sheet එකක්. මේ දත්ත සටහනක් කියවා ගැනීම හැකියාව අපි ලබා ගන්න ඕන ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ ඉගෙන ගන්නකොට. නමුත් මේ දත්ත සටහන් කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අපිට අන්තර්ජාලයෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. 741 IC data කියලා ගත්තම මේ රූපය ඔබට ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් අන්තර්ජාලයේ ලබා ගන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන්. මෙහි බලමු. අපි දන්නවා මේ 7 වෙනි අග්‍රය ඒකට අපි දෙනවනේ ධන විදුලි සැපයුම. ඒ වගේම මේ 4 වෙනි පින් එකට දෙන්න නැත්නම් 4 වෙනි අග්‍රයට අපි දෙන්න ඕන ඍණ වෝල්ටීතාවය. මේ දෙකෙන් තමයි මේ කාරකාත්මක වර්ධකය ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව මේ 6 වෙනි අග්‍රයෙන් පෙන්වන්නේ ප්‍රතිදාන අග්‍රය. ඒ වගේම මේ 2 සහ 3 දෙකෙන් පෙන්වන්නේ අපවර්තක ප්‍රතිදානය. අපවර්තක ප්‍රදානය 3 වෙනි අග්‍රයෙන් පෙන්වන්නේ අපවර්තක නොවන ප්‍රදානය. මේ විදිහට අපි මේ IC එක දත්ත සටහනක් කියවා ගැනීමට පුළුවන් වෙන්න ඕන. දැන් බලමු දුවේ පුතේ මේ කාරකාත්මක වර්ධකවල භාවිතයන් මොනවාද කියලා. කාරකාත්මක වර්ධක භාවිතා කරන්න පුළුවන් අපිට අපවර්තක වර්ධකයක් ලෙස. ඒ වගේම අපවර්තක නොවන වර්ධකයක් ලෙස. ඊට අමතරව සංසන්දකයක් ලෙස. මේ වර්ග තුනෙන් අපිට මේ කාරකාත්මක වර්ධකය භාවිතා කරන්න පුළුවන්. මම මෙතන භාවිතයන් තුනයි විස්තර කරේ. මොකද අපේ විෂය නිර්දේශයට අයිති වෙන්නේ මේ කොටස් තුන විතරයි. ඒ වුණාට මේ කාරකාත්මක වර්ධකය මීට වඩා භාවිතයන් වලට භාවිතා කරනවා. නමුත් අපි සාකච්ඡා කරන්නේ මේ තුන ගැන පමණයි. අපි බලමු අපවර්තක වර්ධකය. මේ පරිපථ සටහනෙන් පෙන්වන්නේ අපවර්තක වර්ධකයේ පරිපථයක්. මෙහිදී කරලා තියෙන්නේ ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ කරලා තිනවා RF සහ R in කියලා. මොකද දැන් අපි මේකේ සංඥාව ලබා දෙන්නේ මේ V in කියන ස්ථානයේ. V in වලට ප්‍රදානයක් ලබා දුන්නම මේ ප්‍රදානය එන්නේ මේ R in ප්‍රතිරෝධය හරහා අපේ කාරකාත්මක වර්ධකයේ අපවර්තක අග්‍රයට. ඔබ දන්නවා අපවර්තක අග්‍රයට අපි සංඥාවක් ලබා දුන්නොත් ප්‍රතිදානයේ විදිහට ලැබෙන්නේ ඒක අංශක 180 කින් කලා වෙනසක් සහිතව. ඒ කියන්නේ ප්‍රතිවර්ත වෙලා. එහෙනම් මේ ප්‍රතිවර්ත වෙලා ලබා දුන්නු මේ සංඥාවම නැවත මේ RF ප්‍රතිරෝධය තුලින් අපි ලබා දෙනවා ප්‍රදානයටම. ඒ කියන්නේ ප්‍රදානයට දැන් ලැබෙන මේ පැත්තෙන් ලැබෙන සංඥාවයි ඒකම කලා වෙනස 180ක් වෙච්ච සංඥාවකයි සංඥා දෙකක් මෙතන ලැබෙනවා. ඒ කියන්නේ අපි ඔබ දන්නවා අංශක 180ක කලා වෙනසකින් තියෙන සංඥා දෙකක් අපි එකතු කරොතින් මේකේ විස්තරය අඩු වෙනවා. ඔබ දන්නවා විස්තරය අඩු වෙනවා කියලා. එහෙනම් මෙතන දැන් ලැබෙන්නේ විස්තරය අඩු වෙච්ච
ඉතා කුඩා සංඥාවක්. මොකද ඔබ දන්නවා මේ කාරකාත්මක වර්ධකයේ වර්ධන අනුපාතය ඉතා විශාලයි. ඉතා විශාල නිසා අපි කුඩා වෝල්ටීතාවයක් දුන්නත් ප්‍රතිදානයේ විදිහට අධික වෝල්ටීතාවයක් ලැබෙනවා. මේක වළක්ව ගන්න මේ විදිහට අපි ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා මෙතන ඇතිවන සංඥාවේ විස්තරය අඩු කර ගන්නවා. මේ ක්‍රමය භාවිත කරලා අපිට හොඳ ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. මේ ප්‍රතිරෝධයට අපි කියනවා ප්‍රතිපෝෂක ප්‍රතිරෝධය කියලා. ඔබ දන්නවා ප්‍රතිපෝෂණයක් කියන්නේ මොකද්ද කියලා. ප්‍රතිපෝෂණ වර්ග දෙකක් අපිට කතා කරන්න පුළුවන්. ධන ප්‍රතිපෝෂණය සහ ඍණ ප්‍රතිපෝෂණය. මෙතනදී භාවිත කරලා තින්නේ ඍණ ප්‍රතිපෝෂණය. ඍණ ප්‍රතිපෝෂණයදී කරන්නේ අපි වර්ධනය බාල කරන එක. දැන් මෙතනදී කරේ අපි වර්ධන අනුපාතය බාල කරා. එහෙනම් මේක ඍණ ප්‍රතිපෝෂණයක් තමයි මෙතනදී සිද්ධ වුනේ. මේ ආකාරයට අපිට අපවර්තක වර්ධක පරිපථයක් සකස් කරගන්න පුළුවන්. මේ අපවර්තක වර්ධක පරිපතෙන් අපිට මේ පෙන්වන සංඥාව අපි මේ පරිපතේ ලබා දුන්නම ඒක අංශක 180ක කලා වෙනසකින් ප්‍රතිදානයේ විදිහට ලබා ගන්න පුළුවන්. මෙහි විස්තරය අපිට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන් වර්ධක පරිපතේ වර්ධන අනුපාතය අනුව. මේ ආකාරය තමයි අපි අපවර්තක වර්ධක පරිපතය ගොඩනගා ගන්නෙ. අපි මෙම් පරිපතේ වෝල්ටීයතා ලාභය සඳහා මෙන්න මේ සමීකරණය භාවිත කරන්න පුළුවන්. මෙහි වෝල්ටීයතා ලාභය අපි AV කියන්නේ වෝල්ටීයතා ලාභය. එතකොට වෝල්ටීයතා ලාභය සමාන වෙනවා ඍණ RF බෙදීම R in. RF කියන්නේ අපි අර භාවිත කරපු ප්‍රතිපෝෂක ප්‍රතිරෝධය. R in කියන්නේ ප්‍රධානය වෙත සම්බන්ධ කරපු ප්‍රතිරෝධකය. මෙන්න මේ අගයන් දෙකෙන් අපිට මේ පරිපතේ වර්ධන අනුපාතය නැත්නම් වෝල්ටීයතා ලාභය ඉතාමත් පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා වෝල්ටීයතා ලාභය කියන්නේ V out එහෙම නැත්නම් ප්‍රතිදාන වෝල්ටීතාවයේ බෙදීම V in ප්‍රධාන වෝල්ටීතාවය කියන්නේ ප්‍රතිදාන වෝල්ටීතාවයේ බෙදීම ප්‍රධාන වෝල්ටීතාවය. මේ සමීකරණය අපිට මෙතනට ආදේශ කළා ලබා ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. මේ සමීකරණයෙන් කියවෙන්නේ V out ඒ කියන්නේ ප්‍රතිදාන වෝල්ටීතාවය සමාන වෙන්නේ ඍණ RF බෙදීම R in වාරයක් V in ඒ කියන්නේ ප්‍රධාන වෝල්ටීතාවය. මෙන්න මේ සමීකරණයෙන් අපිට පුළුවන් ප්‍රතිදාන වෝල්ටීතාවයේ අගය පහසුවෙන් ගණනය කරන්න. ඊළඟට අපි කතා කරමු දුවේ පුතේ අපවර්තක නොවන වර්ධක පරිපත ගැන. මේ පරිපත සටහනේ දැක්වෙන්නේ අපවර්තක නොවන වර්ධක පරිපතය. මේ පරිපතයේදී අපි සංඥා ප්‍රදානය කරන්නේ මේ කාරකාත්මක වර්ධකයේ අපවර්තක නොවන අග්‍රයට, ඒ කියන්නේ ධන අග්‍රයට. මෙතනට ලබා දෙන තරංගය ප්‍රතිදානයේ විදිහට ලැබෙනවා කලා වෙනසක් නැතුව. ඔබ දන්නවා ධන අග්‍රයට අපි සංඥාවක් ලබා දුන්නොත් ප්‍රතිදානය ලැබෙන්නේ කලා වෙනසක් නැතුව. එහෙනම් මේ කලා වෙනසක් නැතුව හටගත්ත මේ තරංගය මේ RF ප්‍රතිරෝධය තුලින් ගමන් කරලා මේක ලබා දෙනවා මේ කාරකාත්මක වර්ධකයේ අපවර්තක අග්‍රයට. ඒ කියන්නේ ඍණ අග්‍රයට ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් එන සංඥාවෙන් ලැබෙනවා අපවර්තනයේ වෙච්ච ප්‍රතිදානය. අපි ප්‍රදානය කරපු තරංගයෙන් ලැබෙනවා අපවර්තනයේ නොවිච්ච තරංගය. දැන් මෙතන හැදෙනවා අපවර්තනයේ වෙච්ච, ඒ කියන්නේ 180ක කලා වෙනසක් සහිත තරංගයකුයි 180ක කලා වෙනසක් රහිත තරංගයකුයි. ඒ කියන්නේ තරංග දෙකක් දැන් පිහිටනවා. මේ තරංග දෙක අඩු වෙලා අඩු විස්තරයක් සහිත තරංගයක් බවට මේක පරිවර්තනය වෙනවා. මේ ආකාරයෙන් ලැබෙන ප්‍රතිදානය අපිට අඩු කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට මෙහි වර්ධන අනුපාතය ලබා ගන්න පුළුවන්. මෙම පරිපථයට අපි තරංගයක් සැපෙවුවම මේ තරංගයේම කලා වෙනසක් නැතුව ප්‍රතිදානයේ විදිහට ලැබෙනවා. ඒ නිසා මේවට අපි කියනවා අපවර්තක නොවන වර්ධක කියලා. මේකේ කලා වෙනස අංශක බිඳුවයි. මෙම පරිපථයේ වෝල්ටීයතා ලාභය ගණනය කිරීමට මෙන්න මේ සමීකරණය භාවිත කරන්න පුළුවන්. මේ සමීකරණය කියන්නේ AV කියලා හඳුන්වන්නේ වෝල්ටීයතා ලාභය. ඒතර වෝල්ටීයතා ලාභය සමාන වෙනවා එක ධන RF බෙදීම R in. මෙන්න මේ සමීකරණය මතක තබා ගත යුතුයි. මේ සමීකරණයෙන් අපිට මෙහි වෝල්ටීයතා ලාභය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා වෝල්ටීයතා ලාභය කියන්නේ V out බෙදීම V in. එහෙනම් මේ සමීකරණය ආදේශ කරලා අපිට පුළුවන් මෙන්න මේ සමීකරණය ගොඩනගන්න.
මේ සමීකරණය කියන්නේ V out එහෙම නැත්නම් ප්‍රතිදාන වෝල්ටිතාවය සමාන වෙනවා ප්‍රදානය කරපු වෝල්ටිතාවයේ වාරයක් එක දන RF බෙදීම R in මෙන්න මේ සමීකරණ මතක තබා ගැනීමෙන් ඔබට මේ කාරකාත්මක වර්ධක සම්බන්ධව ඔබගෙන් විමසන ගැටලු වලදී ඉතාමත් පහසුවෙන් උත්තර සපයන්න පුළුවන් ඊළඟට අපි බලමු මේ කාරකාත්මක වර්ධකය කොහොමද සංසන්දකයක් විදිහට භාවිත කරන්න කියලා මෙතන පෙන්වනවා කාරකාත්මක වර්ධකයක සංකේතය මෙතන අපවර්තක අග්‍රයට මම A කියලා නම් කරා අපවර්තක නොවන අග්‍රයට මම B කියලා නම් කරා දැන් මෙන්න මේ A සහ B අග්‍ර අතර වෝල්ටීතාවයේ සංසන්දනය කිරීම තමයි මේකෙන් කරන්නේ මොකද නමේම කියනවා සංසන්දනය සංසන්දකයක් කියන්නේ යම්කිසි අගයන් දෙකක් සංසන්දනය කිරීම එහෙනම් මේකෙදි කරන්නේ මේ වෝල්ටීතාවයන් සංසන්දනය කිරීම මේ අග්‍ර දෙක අතර වෝල්ටීතාවය තමයි මෙයා සංසන්දනය කරන්නේ මේ පෙන්නුම් කරන්නේ VA සමානයි VB එහෙනම් මේ දෙන්න අතර වෝල්ටීතාවය සමානයි දැන් එහෙනම් ප්‍රතිදානය වෙන්න ඕන වෝල්ට් බිඳුවයි ඒ කියන්නේ ප්‍රතිදානයක් නැහැ ඒ කියන්නේ මේ දෙන්න අතර වෝල්ටීතාවය සමාන නම් ප්‍රතිදානය බිඳුවයි ඒ වගේම VB විශාල වෙලා VAට වඩා ඒ කියන්නේ දැන් විශාල වෙලා ඉන්නේ කවුද B කියන එකේන B ගේ වෝල්ටීතාවය වැඩි වෙලා මේක මහ ලොකු ගානක් වැඩි වෙන්න ඕනේ නැහැ මයික්‍රෝ වෝල්ට් ගානක් වැඩි වුණත් මේ වෙනස ඇති එහෙනම් දැන් වැඩිලානේ B B කියන්නේ අපි අපවර්තක නොවන අග්‍රයට දීපු වෝල්ටීතාවය ඒක ධන එහෙනම් ධන අග්‍රය නම් විශාල උනේ මෙයාගේ ප්‍රතිදානය ලැබෙන්න ඕන ධන ධන සැපෙවුම් විභවය අපි මේ කාරකාත්මක වර්ධකයට සපේන වෝල්ටීතාවයම ප්‍රතිදානය විදිහට ලැබෙනවා ඒ කියන්නේ අපි මේ කාරකාත්මක වර්ධකයට වෝල්ට් 12 නම් දීලා තින්නේ ප්‍රතිදානය කෙලින්ම වෝල්ට් 12ක් එනවා 15ක් නම් සපයලා තින්නේ කෙලින්ම වෝල්ට් 15ක් ප්‍රතිදානය විදිහට ලැබෙනවා ඊළඟට බලමු දැන් VA විශාලයි VBට වඩා කවුද විශාල වෙලා තින්නේ A කියන ලක්ෂය මේ A වල වෝල්ටීතාවය දැන් වැඩි වෙලා තිනවා ඒ කියන්නේ මේ ඍණ අග්‍රයේ තමයි වෝල්ටීතාවය වැඩිලා තින්නේ එහෙනම් ඍණ අග්‍රයේ වෝල්ටීතාවය වැඩි නම් ප්‍රතිදානය වෙන්නේ ඍණ VS ඒ කියන්නේ ඍණ සැපයුම අපි ඍණ සැපයුම විදිහට ඍණ 15ක් සම්බන්ධ කරලා තිනවා නම් ප්‍රතිදානය විදිහට කෙලින්ම ඍණ 15ක් ලැබෙනවා මේ ආකාරයට අපිට මේ සංසන්දකය භාවිතා කරන්න පුළුවන් ඔව් දුවේ පුතේ ඔබ දැන් දැක්ක මේ සංසන්දකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ සංසන්දකයේදී වෙන්නේ මේ අග්‍ර දෙක අතර A සහ B කියන අග්‍ර දෙක අතර වෝල්ටීතාවයේ සංසන්දනය කිරීමක් කරන්නේ ඒ වල වෝල්ටීතාවය විශාලයි නම් ප්‍රතිදානය විදිහට ලැබෙන්නේ ඍණ සැපයුම් විභවය ඒ වගේම B වල වෝල්ටීතාවය විශාලයි නම් ප්‍රතිදානය විදිහට ලැබෙන්නේ ධන සැපයුම් විභවය මේ ආකාරයට අපිට සංසන්දකයක් භාවිත කරන්න පුළුවන් බොහෝ වෙලාවට මේ සංසන්දක භාවිත වෙන්නේ අපි සංවේදක පරිපත භාවිත කරනකොට සංවේදක පරිපතවලදී මේ සංසන්දකය ඉතාමත් වැදගත් මොකද මේ සංසන්දකය ඉතා කුඩා වෝල්ටීතාවයකට ප්‍රතිචාර දක්වනවා මොකද මයික්‍රෝ වෝල්ට් ගානකදී මෙහි ප්‍රතිචාර දක්වනවා මොකද ට්‍රාන්සිස්ටරයක් භාවිත කරොත් මේ තරම් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නෑ යා නමුත් මෙයාගේ ඉතාමත් සූක්ෂමව මෙයා ප්‍රතිචාර දක්වනවා අපි දැන් බලමු දුවේ පුතේ අපස උසස් පෙළ විභාග සඳහා කොහොමද මේ කාරකාත්මක වර්ධක පරිපත පිළිමත දැනුම විමසලා තින්නේ කියලා අපි මුලින්ම කතා කරමු 2019 උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්නය මේකේ කියන්නේ පරිපතේ දැක්වෙන්නේ උෂ්ණත්වය පාලනය කිරීමට යොදා ගන්නා සිසිල්න විදුලි පංකාවක් සඳහා භාවිත වන උෂ්ණත්ව සංවේදී ස්විචයකි R3 යනු තර්මිස්ටරයකි ඒ උෂ්ණත්වයට සංවේදී ප්‍රතිරෝධකයක් වන අතර එහි ප්‍රතිරෝධය උෂ්ණත්වය වැඩිීමේදී අඩුවේ එනම් ඍණ උෂ්ණත්ව සංගුණකය අපි බලමු දුවේ පුතේ මේ පරිපතය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ පරිපතය නිරීක්ෂණය කරොත් අපිට පෙනී යනවා මේ කාරකාත්මක වර්ධකයක් භාවිත කරලා තිනවා ඊට අමතරව ට්‍රාන්සිස්ටරයක් භාවිත වෙනවා ඒකට සම්බන්ධව රිලේ එකක් සම්බන්ධ වෙලා තිනවා මේ කාරකාත්මක වර්ධකය මේකෙදි භාවිත වෙන්නේ වර්ධකයක් විදිහට නෙමෙයි එහෙනම් සංසන්දකයක් විදිහට මොකද මේ මෙහි අග්‍ර දෙකට යම් වෝල්ටීතා අගයන් දෙකක් ලබා දීලා තිනවා එහෙනම් මෙයා ක්‍රියාත්මක වෙන්නේ සංසන්දකයක් විදිහට අපි දන්නවා සංසන්දකයේදී ඍණ අග්‍රේ වෝල්ටීතාවය වෙන්නොත් ප්‍රතිදානයේ ඍණ ධන අග්‍රේ වෝල්ටීතාවය වෙන්නොත් ප්‍රතිදානයේ
धन दी मे वी आर एकिंग मेतन धन प्रधान वोल्टी आगे अभी यम आगेकट सकास्कर तीयन अभी टेक बिंदु दुलाह विनक विनास्कुला मे विचल्य प्रतिरोधक करकमी दी यम किसी आगे मेक सेट कर लीन अभी तो उदाहरण की वोल देखा अभी मेक पीट वाल दीन दिन दीन आर वन हा आर थ्री की आने उष्णता संवेदक प्रतिरोधक मेके खाली विस्तरे दिखा उष्णते अड़वेन मेक प्रतिरोधे अड़वेनो ऐना उष्णते अड़वेन प्रतिरोधे वेड़ेनो मे परस्परोतम क्रियात्मक दम अभी बल उष्णते अड़ेला मे आगे प्रतिरोधे वेड़ी ऐना मे आर थ्री प्रतिरोधे आई आर वन प्रतिरोधे आई विभव बेदुमी क्रियात्मक दी आर थ्री विशाल विमणिशा मेतन लक्ष्य वोल्टी तावे इहेला गया एक अभी मैं सेट कर पागेट वा वेडी आगे वेन पुल मेक ऐना अभी सेट करे मेतन धनाग्रे वोल्टी तावे नमूद वेडियला ऋणाग्रे वोल्टी तावे मैं प्रतिदाने वेन्नोना ऋण सपेवम ऋण सपेवम की मेके मेके दील तीन बिंदु आई गेला मकदे मे आड़ दिव सपेवे भाविता कल तीन तनि सपेवम ऐना मेके बिंदु तमें मे आगे ऋणागे वेन्नी ऐना प्रतिदाने वेन्नोना बिंदु है वोल्टी तावे क्लबेने ऐना मे ट्रांसिस्टर मकद वेन्नोना मे ट्रांसिस्टर ऑफ अवस्थावे पावती हो एक मे ट्रांसिस्टर ऑफ की अन्नी मे रिलेक क्रियात्मक ऐना मे रिलेक क्रियात्मक की अने मे फैन मोटर क्रियात्मक दी बलू उष्णते वेड़ेन मकद वेन्नी उष्णते वेड़ेन मे आर तुन थर्मिस्टर प्रतिरोधी आगे एन अड़वेन इन्हें ना अड़े नोकना मेतन वोल्टीता विभेदुमटाणु मेतन वोल्टीतावे क्रम क्रमे अड़ेनो अड़ेलागे इलास्ता वक्यना मेतन भी सकास्कर वोल्टीतावेटम सामन अवस्था ये अवस्था प्रतिदाने बिंदु कोहमत प्रतिदाने बिंदु ने सह गल वक्ना तवाद मेक अड़ेगा पोटी प्रमाण की अड़ेगा मेतन वोल्टीतावेटा मेतन वोल्टीतावे वेड़ेनो दंग वोल्टी का वेड़ी लाती धन अग्रे ऐना प्रतिदाने वेन्नोना धन सेपम विभवे उप दवा धन सेपम वोल दुलाह क्लबादी तीन मे वोल दुलाह के मे आर टू प्रतिरोधे लभन इट बस मे आर टू प्रतिरोधे मे धारा पालने करला मे ट्रांसिस्ट्रे बेसक लबादी पादमीत लबादेन पादमीत लबादुना मे ट्रांसिस्ट्रे उन्नवस्थावट पत्न ट्रांसिस्टर उन्नवस्थावट पत्ती मेन मे पिलियवन एम रिलेक क्रियात्मक रिलेक क्रियात्मक मे स्विचक क्रियात्मक हेतु मे फैन मोटर क्रियात्मक मिन्न मे आकार मे परिपते क्रियात्मक दलू मे परिपते आश्रय आहलतीन प्रश्न मुनादीला इसला महन मे एक्के उपांग कार्यान विस्तरकरा वी आर वन विचल प्रतिरोधक कार्य अभी सागच्चाकर विधुलिपंका क्रियात्मक उष्णते विचलने गिरी अभी टेक पालने गिरी पुल कोई अवस्था विधि मे पंकाव क्रियात्मक इनक तंदर वी आर एक मगिन अपे कारकात्मक वर्धके अपवर्तक नौना अग्रेड लादेन वोल्टीता विनास्कर पुल मेन मे उत्तर दिखे कैमति कोबट पीलिवाशे संधान करना पुल ए वगेम इलांग उपांगित में आर वन प्रतिरोधक सह आर थ्री थर्मिस्ट्रे श्रेणीगत संबंधे मे प्रतिरोधक संबंध इलाती निशातम अपिट विभव बेदुम हटगा मे विभव बेदुम निशातम अपिट वोल्टी दाव्या संसंदने गिरी मे हकिया क्लबुणि ऐना पिल्ली अन्न पुलवा आर वन सह आर तुन विभव बेदुम क्लेस क्रियात्मक वि अपवर्तक प्रधान लबादी एवगे मैं कारकात्मक वर्धके अभी देख मे कारकात्मक वर्धक भाविता उ संसंधक विधियट इन्हें संसंधक क्लेस क्रियाकिरी मे आकार अभी मेवट पीलिरु सपयान पुलव एवगे मैं डी वन डयोडे मे डी वन डयोडे ऐदाणी मे डी वन डयोडे मेतन तीन पिलियवण मेक तीन कोई लेगा उपदा
කොයිල් එකක් තියෙන උපාංගයක් ක්‍රියාත්මක වෙනකොට මේකේ පසු විද්‍යුත් ගාමක බලයක් නිපදෙනවා. මේ පසු විද්‍යුත් ගාමක බලය වැඩි වෝල්ටීතාවයක් වෙන්න පුළුවන්. මේ පසු විද්‍යුත් ගාමක බලය නිසා මේ ට්‍රාන්සිස්ටරේ එහෙම නැත්නම් මේ IC එකට හානි සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේක අධි වෝල්ටීතාවයන් නිසා. මෙන්න මේ දඟරේ තුල නිපදෙන පසු විද්‍යුත් ගාමක බලය නැති කරන්න තමයි අපි මේ D1 ඩයෝඩේ භාවිත කරන්නේ. එතකොට D1 ඩයෝඩේ කාර්යභාරය වෙන්නේ පිළියවන දඟරේ තුල නිපද වෙන ප්‍රතිවිද්‍යුත් ගාමක බලය නිසා සිදුවන හානි වැළැක්වීම සඳහා. මෙන්න මේ උත්තරය ඔබ ලියන්න ඕන. ඒ වගේම R2 ප්‍රතිරෝධකය. R2 ප්‍රතිරෝධකයෙන් කරන්නේ අපේ ට්‍රාන්සිස්ටරයට ලබා දෙන පාදම ධාරාව පාලනය කිරීම. ඔබ දන්නවා ට්‍රාන්සිස්ටරයට අධික ධාරාවක් පාදම ධාරාව ලෙස ලබා දුන්නොත් ට්‍රාන්සිස්ටරේ විනාශ වෙනවා. මේක වළක්වා ගන්න මේ R2 ප්‍රතිරෝධය භාවිතා කරනවා. ඊළඟ කොටස තමයි තර්මිස්ටරයට සංවේදනය වන උෂ්ණත්වයට අනුකූලව ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී කලාප පැහැදිලි කරන්න. ඔබ දැක්කා උෂ්ණත්වයේ අඩු අවස්ථාවලදී මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මකුනේ ඕෆ් අවස්ථාව. ඒකට අපි කියනවා කපාහැරි කලාපය. එහෙනම් උෂ්ණත්වයේ අඩු වෙලාවේදී මෙයා ක්‍රියාත්මක වෙන්නේ කපාහැරි කලාපේ. ඒ වගේම උෂ්ණත්වයේ වැඩි වෙනකොට මේ ට්‍රාන්සිස්ටරේ ඔන් වුණා. ඒ කියන්නේ මෙයා උෂ්ණත්වයේ වැඩි අවස්ථාවලදී සම්පූර්ණ කලාපේ ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට පිළිතුරු සැපයිය යුතුයි. ඊළඟට එකෙන් අහනවා කාරකාත්මක වර්ධකයේ උපරිම ප්‍රතිදාන විභවය සැපයුම් විභවය දක්වා ඉහළ නැංවිය හැකියිද? ට්‍රාන්සිස්ටරය සිලිකන් වර්ගයේ එකක් දෙයයි සලකා උපරිම පාදම ධාරාව මයික්‍රෝ ඇම්පියර් 100 වීම සඳහා R2 ප්‍රතිරෝධය ගණනය කරන්න. ඒ කියන්නේ මෙතන වෝල්ටීතාවය සැපයුම් විභවයට සමාන වෙනවා. සැපයුම් විභවය කියන්නේ වෝල්ට් 12යි. එහෙනම් මෙතන වෝල්ටීතාවය වෝල්ට් 12 වෙනවා. එතන මෙතන 12යි මෙතන අපි බිඳුව විදිහට සලකනවා. එහෙනම් මේ පරිපථය අතර වෝල්ටීතාවය වෙන්නේ වෝල්ට් 12යි. එහෙනම් මේ ප්‍රතිරෝධකයේ හරහා යම් මගයකුත් ඒ වගේම මේ ට්‍රාන්සිස්ටරේ එමීටර් බේස් අතර වෝල්ටීතාවයක් හට ගන්නවා. ඔබ දන්නවා අපි මේකට කියන්නේ VBE. VBE යගේ සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නිසා 0.7ක් කියලා අපි භාවිත කරනවා. එතන මෙතන 0.7යි. ඊට අමතරව මෙතන R2 ප්‍රතිරෝධය හරහා වෝල්ටීතාවය හට ගන්නවා. මෙන්න මේ දෙකේ එකතුව තමයි වෝල් 12ට සමාන වෙන්න ඕන. අපිට මේකට දැන් පිළිතුරු ලියන්න පුළුවන්. VCC ඒ කියන්නේ සපේන වෝල්ටීතාවය සමාන වෙනවා IB වාරයක් R2. මොකද මේ ප්‍රතිරෝධයට අපි V සමානයි IR දාලා කෙලින්ම ගන්න පුළුවන් IB වාරයක් R2 කියලා. ඒකට එකතු වෙන්න ඕන මේ ට්‍රාන්සිස්ටරේ VBE යගේ. එතකොට අපිට එනවා 12 සමාන වෙනවා 100 වැඩි කිරීම 10 ඍණ 6. IB අපිට දීලා තින්නේ මයික්‍රෝ ඇම්පියර් වලින්. මයික්‍රෝ ඇම්පියර් ඇම්පියර් කරන්න අපි 10 ඍණ 6 න් වැඩි කරන්න වෙනවා. මේ විදිහට ආදේශ කරාම අපිට ලබා ගන්න පුළුවන් උත්තරය 113 කිලෝ ඕම් කියලා. එහෙනම් මේ R2 ප්‍රතිරෝධයේ අගය වෙන්නේ 113 කිලෝ ඕම්. මේ ආකාරයේ සරල ගණනය කිරීමකින් අපිට මේ ප්‍රතිරෝධයේ අගය සොයා ගන්න පුළුවන්. තවත් ඒ වගේම අපසු උසස් පෙළ විභාගයට ආපු කෙටි ප්‍රශ්නයක් අපි විග්‍රහ කරලා බලමු. මේකෙදි දැක්වෙන්නේ කාරකාත්මක වර්ධකයේ වර්ධක පරිපථය. මේ වර්ධක පරිපථය වෙන්නේ මේක අපවර්තක නොවන වර්ධකයක්. අපවර්තක නොවන වර්ධකයක් නම් මේකේ අපි යොදන්න ඕන සමීකරණය වෙන්නේ වෝල්ටීතාව ලාභයේ සමානයි එක දන RF බෙදීම Rin. මෙන්න මේ සමීකරණය අපි භාවිතා කරන්න ඕන. මේ සමීකරණයට අපි අගයන් ආදේශ කරොතින් එක දන මෙයාගේ ප්‍රතිපෝෂක ප්‍රතිරෝධය වෙන්නේ 10යි. 10 බෙදීම ප්‍රධාන ප්‍රතිරෝධය වෙන්නේ කිලෝ ඕම් 1යි. එහෙනම් මේ දෙක ආදේශ කරාම අපිට උත්තරය එනවා වෝල්ටීතාව ලාභය 11ක් කියලා. එහෙනම් මේකේ උත්තරය වෙන්න ඕන පස්වෙනි උත්තරය වෝල්ටීතාව ලාභය 11යි. මේ ආකාරයෙන් මෙම ගැටලු ඉතාම සරලව විසඳන්න පුළුවන්. තවත් එවැනිම ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. මෙහිදී කාරකාත්මක වර්ධකය භාවිත කරලා තින්නේ සංසන්දකයක් විදිහට. වර්ධකයක් විදිහට නෙමෙයි. මෙහි එක් අග්‍රයකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙනවා. මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ උපරිම උස 0.6ක් අවමගේ ඍණ 6ක් වන ප්‍රත්‍යාවර්ත ධාරාව. මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා දෙන්නේ මෙන්න මේ Vin කියන ස්ථානයට. Vin කියන්නේ මේ කාරකාත්මක වර්ධකයේ
ධනාග්‍රය එහෙම නැත්නම් අපවර්තක නොවන අග්‍රයට තමයි ලබා දෙන්නේ. ඒ වගේම අපවර්තක අග්‍රයට සෙනඩ අවඩය සම්බන්ධ කරලා තිනවා. ඔබ මීට කලින් ඉගෙනගෙන ඇති සෙනඩ අවඩයක තියෙන විශේෂත්වය තමයි එයා නියත වෝල්ටිතාවය පවත්වා ගන්නවා. එහෙනම් මේ සෙනඩ අවඩයේ අගය තමයි 3.3 වෝල්ට්. එහෙනම් මේ මෙන්න මේ ලක්ෂයේ වෝල්ටිතාවය නියතව 3.3ක පවතිනවා. අපි සපයලා තියෙනවා වෝල්ට් 24 මෙතන ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා තිනවා. ඒ නිසා මේ ලක්ෂයේ වෝල්ටිතාවය වෙන්නේ 3.3. එහෙනම් මේ 3.3 ලැබෙන්නේ අපවර්තක අග්‍රයට. දැන් අපි මේ තරංගය මෙතනට ලබා දෙනවා. මේ තරංගයේ ආරම්භක අවස්ථාවේදී වෝල්ටිතාවය බිඳුවයි. එතකොට මෙතන වෝල්ටිතාවය බිඳුවයි මෙතන වෝල්ටිතාවය 3.3. දැන් වෝල්ටිතාවය වැඩි ඍණාග්‍රේ. ප්‍රතිදානය වෙන්න ඕන ඍණාගය. ඍණ සැපෙවුම් මගේ. ඒ වගේ උත්තර තියෙනවා අපිට 3 ගන්න පුළුවන් 4 ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන්ට. අපි බලමු මේකේ වෝල්ටිතාවය වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා. මේක වැඩි වෙගෙන යනකොට මේ 3.3ට සමාන වෙන එක අවස්ථාවකදී. එතකොට මේ අග්‍ර දෙකේ වෝල්ටිතාව සමානයි. එහෙනම් ප්‍රතිදානය වෙන්න ඕන බිඳුවයි. එහෙනම් මෙහි 3.3ට ඉහළ ගිය විට ප්‍රතිදානයේ විදිහට බිඳුවක් ලැබෙනවා. ආරම්භක අවස්ථාවේදී අපිට ප්‍රතිදානයේ විදිහට ආවේ ඍණ සැපයුම් විභවය. ඒ වගේම 3.3ට සමාන වුණාම ඒක බිඳුවක් වෙනවා. ඊළඟට 3.3ට වඩා වැඩි වුණාම දැන් ධනාග්‍රය වැඩි. එහෙනම් ප්‍රතිදානය වෙන්න ඕන ධන සැපයුම. එහෙනම් මේක ධන සැපයුම දක්වා වැඩි වෙනවා. ඉන් පස්සේ මේ තරංගයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙලා 3.3ට ආසන්න වුණාම ප්‍රතිදානය නැවත වරක් බිඳුව වෙනවා. ඊට පස්සේ ආයේ අඩු වෙගෙන යනකොට ප්‍රතිදානය වෙනවා ඍණ සැපයුම් විභවය. එහෙනම් අපිට පිළිතුර විදිහට ගන්න වෙන්නේ මෙන්න මේ තරංගය. මෙම ගැටලුවට පිළිතුර විදිහට අපිට 4 වෙනි උත්තරය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. මෙම පරිපථය අපවර්තක වර්ධක පරිපථයක්. එහෙනම් අපිට මෙතන උත්තර වලින් අපිට අයින් කරන්න පුළුවන් උත්තර කිහිපයක් තියෙනවා. අපවර්තක වර්ධකයක්. මේක අයින් කරන්න බෑ. ඊළඟ අපවර්තක වර්ධකයක්. ඒක අයින් කරන්නත් බෑ. ඊට පස්සේ තියෙනවා අපවර්තක නොවන වර්ධකයක්. මේ 3 වෙනි උත්තරේ ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම 4 වෙනි උත්තරේ කියන්නේ අපවර්තක නොවන වර්ධකයක්. එහෙනම් 4 වෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්. එහෙම ගත්තම අපිට ඉතුරු වෙන්නේ 1, 2, 5 කියන උත්තර ටික පමණයි. මේක අපි සමීකරණේ දාලා බලමු. මේකේ අගයන් ටික අපිට සමීකරණ විදිහට භාවිතා කරන්න පුළුවන්. Vout සමානයි ඍණ RF බෙදීම Rin වාරයක් Vin. මේකේ RF වෙනුවට කිලෝ ohm 10යි, ඒ වගේම Rin වෙනුවට කිලෝ ohm 100යි, Vin වෙනුවට අපි 10යි මිලිවෝල්ට් ආදේශ කරලා තිනවා. මේකදී අපිට මිලිවෝල්ට් වලින් ආදේශ කරන නිසා උත්තරේ එන්නේ මිලිවෝල්ට් වලින්මයි. මේක වෝල්ට් වලට හැරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් උත්තර එනවා Vout එක සමානයි ඍණ 1 මිලිවෝල්ට්. එහෙනම් අපි මිලිවෝල්ට් 10ක් සැපෙවුවම ප්‍රතිදානය විදිහට ලැබෙනවා ඍණ 1ක් මිලිවෝල්ට් විදිහට. එහෙනම් උත්තරය විදිහට අපිට ගන්න පුළුවන් 5 වෙනි උත්තරය. එය අපවර්තක වර්ධකයක් වන අතර ප්‍රතිදානය මිලිවෝල්ට් 1ක් වේ. ඔව්දුවේ පුතේ, අද අපි කතා කරා කාරකාත්මක වර්ධකයක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම කාරකාත්මක වර්ධකයක් මොන වගේ අවස්ථාවලදී භාවිතා කරන්න කියලා. අපි කතා කරා කාරකාත්මක වර්ධකයක් අපවර්තක වර්ධකයක් විදිහට භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒ වගේම අපවර්තක නොවන වර්ධකයක් විදිහට භාවිතා කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම මේ කාරකාත්මක වර්ධකය භාවිතා කරලා සංසන්දකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. මේ අපි සාකච්ඡා කරපු කාරණා වලින් ඔබට මෙම කාරකාත්මක වර්ධක පිළිබඳව හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ කාරකාත්මක වර්ධක භාවිතා කරලා ඔබ විවිධ ක්‍රියාකාරකම් සිදු කරන්න. ඒ තුලින් ඔබට මෙය හොඳින් ඔබට ග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අද අපි මේ කතා කරපු විෂය කරුණු ගැන හොඳ අවබෝධයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙම වීඩියෝ නැවත වරක් නරඹීමට අවශ්‍ය නම් ඔබ channel NI YouTube නාලිකාව හරහා මෙය නැවත වාරයක් නැරඹීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙම
वीडियो नवत वार नरबला मे अभी कथाकू कारकात्मक वर्धक संबंध हीन प्रगुण कर्बगे इदिरी वेडकाटे तो सार्थक करगेमट पुलवंकम लिखे मैं विश्वास करना मेवेनिम वेडसरा नवत हम वेन आई बो Thank you.